එමයි බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකය ගැන දේශනා කරනවා പ്രേත ලෝකේ ජීවත් වෙන එක പ്രേතෙක් ඉන්නවා එයා ඉපදෙනකොටම ඕපපාතිකව එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා පින්නතුනි ඒ ඇස් දෙකේ ගින්න යාට නිවා ගන්න බැහැ ඒක නිවෙන්නේ නැහැ පින්නතුනි දැන් ඔබේ ඇස් දෙක ගිනි ගත්තොත් ඔබට වතුර ටිකක් ගහලා ඒ ගින්න නිවා ගන්න පුළුවන් නමුත් මේ പ്രേතයාගේ ඇහි ඇවිලෙන ගින්න නිවෙන්නේ නැහැ පින්නතුනි අකුසලිය විසින් ඇවුවා වූ ගින්න මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ ඊර්ෂ්‍යා වැළුවා ද්වේෂය වැළුවා ව්‍යාපාදය වැළුවා අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම പ്രേත ලෝකේ උප්පත්ති සකස් කර ගන්නවා පිණිස ඒ වගේමයි പ്രേත ලෝකේ ජීවත් වෙන තව പ്രേතෙක් ඉන්නවා එයා ඕක පාතිකව ඉපදෙනකොටම එයාගේ මේ කට කූට්ටු වෙලා තියෙන පිණිතුනි එයාට කටක් මේ අපිට වගේ ආහාර අනුභව කරන්න මුළු ජීවිත කාලෙම යා නිරාහාරව දුක් විඳින මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා මහා සංඝ රත්නය අරමුණු කරගෙන දෙන්නා වූ දානයන් වැළැක්වුවා දන් දෙන්නේ පාය කියලා අනුශාසනා කළා තමන් දන් දුන්නේ නැහැ අනුන්ට දන් දෙන්න දුන්නේ නැහැ පින්නතු. ඒවයි විපාකයන් තුලින් പ്രേත ලෝකයන්ට වැටෙද්දී එයාට කටක් නැතුවයි එයා උපත්ති ලබන්නේ. මුළු പ്രേත ජීවිත කාලෙම යා නිරාහාරව දුක් විඳිනවා. ඒ වගේමයි പ്രേත ලෝකේ ජීවත් වෙන තව പ്രേතෙක් ඉන්නවා. එයා ඕපපාතිකව උපත ලබනකොටම එයාගේ මේ මුළු කටම දිවම වණ වෙලා තියෙන පින්නතු. එයා මරියාසයි කතා කරන්නේ. එයා කතා කරන්න උත්සාහ ගන්නවා වචන පිට වෙන්නේ නැහැ පින්නතුනි. වචන පිට නොවීමේ දුක එක පැත්තකින් දරාගෙන අර තුවාලවල වේදනාව අනිත් පැත්තෙන් දරාගෙන එයා പ്രേත ලෝකේ දුක් විඳිනවා. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලා පාකින කුසල් සිද්ධ කළා. සිනහ වෙමින් තමයි බොරු කිව්වේ සතුට වෙමින් තමයි බොරු කිව්වේ ඒ වයි විපාකයන් විපාක දෙනකොට කට දිව කුණු වෙලා වන වෙලා උප්පත්ති සකස් කරන්න පිළි. ඒ වගේමයි പ്രേත ලෝකේ ජීවත් වෙන සමහර പ്രേතයන් പ്രേතියන් සිටිනවා. ඒගොල්ලෝ ආහාරයක් සොයාගෙන යනවා. ලස්සන බත්තිගානක් තියෙනවා සෙවසුරු ටිකක් තියෙනවා. ඒක කන්න හදනකොටම බත්තිගාන අතුරු දහම් වෙලා යනවා. ලස්සන දිය කඩਿੱත්තක් තියෙනවා වතුර ටික බොන්න යනකොටම දිය කඩਿੱත්ත අතුරු දහම් වෙලා යනවා. පෙනිපෙනි ආහාර තියෙනවා පෙනිපෙනි ජලය තියෙනවා පරිහරණය කරන්න යද්දී අතුරු දහම් වෙලා යනවා පින්තුනි. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා අන්සතුදී සොරකම් කළා පින්තුනි. අනුන්ගේ සැපේ පැහැර ගත්තා. අනුන්ගේ සැපේ පැහැර ගැනීම නිසා පෙනිපෙනි තියෙන බත්තිගාන සෙවසුරු ටික අතුරු දහම් වෙනවා පින්තුනි. පෙනිපෙනි තියෙන දිය කඩਿੱත්ත බොන්න යනකොට අතුරු දහම් වෙනවා. මුළු പ്രേත ජීවිත කාලෙම නිරාහාරව දුක් විඳිනවා. ඒ වගේමයි කාමයේ වරදවා හැසිරීම නිසා പ്രേත ලෝකෙට වැටුණොත් සමහර പ്രേතයන් പ്രേතියන් ඉන්නවා ඕපපාතිකව ඉපදෙනකොටම මුළු ශරීරෙම තුවාල වෙලා වණ වෙලා පිඟුතුනි. ඒ වණ වෙච්ච තුවාල වෙච්ච රූපය දරාගෙන අනිත් പ്രേතෙන් ළඟට ඒගොල්ලෝ කාමයේ ඉල්ලගෙන යනවා. ඒගොල්ලන්ට කාමයේ අවශ්‍යයි. නම් කිසිම പ്രേතෙකින් කාමයේ ලැබෙන්නේ නැහැ පින්නතුනි. කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන අර තුවාලවල වේදනාව අනිත් පැත්තෙන් දරාගෙන പ്രേත ලෝකේ ජීවත් වෙනවා. එයි පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා කාමයේ වරදවා හැසිරීම සිද්ධ කළා. ඒ වගේමයි මේ මනුස්ස ජීවිතයේදී යමෙක් මත් වතුර කෙරෙහි ලොල්භාවය ඇති කරගත්තොත් මැරෙන මොහොතේ මත් වතුර කෙරෙහි තෘෂ්ණාව සකස් කරගෙන මැරුණොත් එවැනි අය പ്രേත ලෝකවල ඉපදෙද්දී ඒගොල්ලෝ වයින් ස්ටෝස් ආශ්‍රිතව බාර් ආශ්‍රිතව තමයි උපත්ති ලබන්නේ කියලා. දැන් ඔබ හිතන්න ඔබ ගෙදර මඟුල් ගෙදරක් එහෙම නැත්නම් සාදයක් පවත්වනවා කියලා. ඒ මඟුල් ගෙදරට සාදයට ඔබ මත් වතුර ගන්නවා නම් මත් වතුර ගන්නවා නම් එදාට මුළු ගමේම ඉන්න බේබදු പ്രേතයෝ പ്രേතියෝ ඔබේ සාදයට මකුල් ගෙදෙට්ට එනවා පින්නතුනි. එතන මිනිස්සු 100ක් ඉන්න පුළුවන්.
නමුත් බේබදු ප්‍රේතයන් ප්‍රේතයන් දහස් ගණන්ක් ඉන්නවා පින්වතුනි. ඒගොල්ලෝ අර මත් වතුර වීදුරු ආග්‍රහණය කරනවා සුවඳ කරනවා ඉව කරනවා. ඒ නිසා මේගොල්ලෝ වෙරි මතයට පත් වෙනවා පින්වතුනි. අපි දැකලා තියෙනවා මනුස්ස ලෝකේ හවස් වෙනකොට සමහර මිනිස්සුන් මත් වතුර පාවිච්චි කරලා වැනි වැනි යනවා. ඒ වගේ මේ പ്രേත ලෝකේ പ്രേතියෝ പ്രേතියෝ ඉන්නවා ඒගොල්ලෝ නිරේතුවම මතින් මත් වෙලයි ජීවත් වෙන්නේ පින්වතුනි. මොකද ඒගොල්ලෝ ඉපදින්නම වෛනිස්තෝ සාස්ත්‍රිතෝ බාරාසිතෝ තමයි. ඒ කියන්නේ මේ සම් බරපතල විපාකයන් සකස් කරන പ്രേත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා.